නිවන් සැපය ලොව සියලු සැපෑන්ට වඩා උතුම් වන පවත්. ය ළඟා කරගත හැකේ කෙනෙස් සතුරන් සහමුලින්ම පරාජය කිරීමෙන් බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙෙනවා. සැහවතුනි ඔබ ේශ්‍රණය කිරීමට බනාපොරත්තුවන ධර්මදශනාවත්, කෙෙනෙස් සතුරන් පරාජය කොට සසර ගමන ජයගන්නට ඔබ හට කුසලානි සංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින්. ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනයේ මේ පෑර නියමිත දායකත්ව ධර්ම දේශාව සිදු කිරීම සඳහා? ෞද්ධාරූපවාහිනී මැදරයට වැටමකළ පූච්ච්‍යපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනිය ස්වාමීන් වහන්සේ අපි පළමුුවෙන් සාධනාදදී නමස්කාර පූරග පිළිගනිමෝ සාතුූ සාතුෝ සාතුෝ මෙම ධර්මදේශනාව සඳහා සැදැහැති දායකත්වය ලබා දෙනවා සයිප්‍රසි වෙසෙන අචලා කුමාරි සමරණ එක මහත්මිය සහ ගනේමුල්ල පතිංචි නලින්ද ගෑන් හතුරු සිංහ මහතා සමන්තාචක්කවාලි එසූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනේරාජස්ස සුනන්තු සග්ග මොක්ක දන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා නමෝතස්ස බගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස. දස බල දරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්ත මස්ස දම්මිසරස්ස දම්මරාජස්සෙ ධම්ම සාමිස. තාගතස්ස සබ්බ්ුණෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ් සත්තු මස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්සෙ සබ්බ්නෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවෙෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්සෙ ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්සෙ ස්බ්ഞුුණු සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශරාවක සැදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියරු දෙනාම අදත් සූදානං වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරම ගම්බීර වූ රතන සූත්‍ර දේශනාවෙන් මේ දේශනා මාලාවතුලින් තවත් එක ධර්ම දේශනාවක් දේශනා කරවගෙන ශ්‍රවණය කිරීම සඳහා මේ උතුම් සූත්‍ර දේශනාව ඇසිරු කරගැෙන සිදුකරනු ලබන තිස් තුන්වෙනි ධර්ම දේශනාවයි මෙ දේශනා කරන්න සූදානන් වෙන්නේ අපි මේ තිස්තුංගෙන ධර්ම දේශනාව දේශනා කරන්නේ, උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ හතරවෙනි ගාතාරථනය මොලික කරගන. කයං විරාගං අමතං පනීතන්, යදජ්්‍ය ගා සක්‍ය මුණේ සමාහිතූ. එන මේ ගාථාවෙන් තමයි තිස්තුංගනි ධර්ම දේශනාවත් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. දෙවැනිී ධර්ම දේශනාව නිමාවෙනකොට අපි අවසානටම සඳහන් කළා ලොතුරා බුදුරජාණන් වහන්සේ කොයි වගේද. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කලානං එසේ මයි එහි කෙසි වෙනසක් නෑ. ඉගැනි භාගිතුන් වහන්සේගේ බුද්ධ වචනය වෙනස් කරඩ සමත් කෙනෙක් මෙලෝක දහතුවේ නෑ කියන කාරණාව තහවුරු කරමින් ුද්ධ ශ්‍රෂ්යන් වහන්ස ගැන තවත් කරුණු විස්තර කළුත් මෙන මෙහෙමයි කියල තවත් කාරණාවත් දෙකක් පැහැදිලි කලා විශේෂෙන් අර්ථ වශයෙන් සඳහන් කරනකට යමෙක් තමාට සත්‍ය අවබෝධ කලාද එ යමෙක් තමාම සත්‍ය අවබෝධ කලාද සත්‍ය අවබෝධයට තමන්ට ගුරුවරයක් නැද්ද. කිසිම කෙනෙකුගේ මුල් අවවාදයකින් තොරව මඟ පෙන්වීමකින් තොරව. පෙර නවැසිූ චතුරාරි සත්‍ය ධර්මය තමන්ම අවබෝධ කලාාද ඒ සත්‍ය තුළ සියල්ල දන්නා සර්වග්ඥ්‍ය බවට පත්තුනාද ඒ වෙන කවුරුවත් නෙමේ ය ලොෞතුරා බුදුරජාණන් වහන්සේමයි කියන කාරණාවෙන් අපි භාගිතන් වහන්සේ පිළිබඳව කරුණු පැහැදලි කළා ඊට අමතරව විශේෂයෙන් තතාගත බල දහයක් තියන බව අපි ධර්මය තුළින් අහලතියෙනවා තතාගත බල දහයිෙන් කාය බලදහයයි ඥාන බල දහයයි ලොවතුරා බුදු කෙනෙක් මෙවැනි බල විස්සකෙන් සමන් විතයි. කියන කාරණාවේ කාය බල දහය අපි කෙටියෙන් විස්තර කරල තුන්ගෙන තිස් දෙවැනි ධර්ම දේශනාව නිමා කරන්න යෙදනාා. ඉතිං කාය බල දහයක් පිළිබඳූ පිනතිනි සඳන් කරහම. ඇත්කුල දහයක් පදනම් කරගෙන තමයි කාය බල පිළිබඳව කරුණු දක්ලා තියෙන්නේ මෙලෝකේ ඇත්කුල දහයක් ජීවත්වෙනවාඒ ඇත්කුල දහයෙන් පලවෙනි ඇත්කුලේ කාලවක කියන ඇත්කුළේය කාලවක ඇතිකුට මිනිස්සු දහ දෙනෙකුගේ ශක්තිය තියෙනවා දෙවැනි ඇත්කුලේ ගංගෙයිය ගංගෙයේී ඇතිකුට කාලවකයෝ දහයික ශක්තිය තියෙනවා මිනිස්සු සීයයි ගංගේයේ ඇත්තු දහයක ශක්තිය පන්ඩර ඇතෙකුට තියෙනවා එතකට මිනිස්සු දාහක ශක්තිය පණ්ඩරඇතෙක් දරනවා පඩර ඇත්තු දහයක ශක්තියක තම්බයකුට තියෙනවා එතකට මිනිස්සු දහදාහක ශක්තිය දරනවා තම්බයෝ දහයක ශක්තිය පිංගලයෙකුට තියෙනවා එතුකට මිනිස්සු ලක්ෂයක ශක්තිය පින්ංගල ඇතෙක් ළංඟ තියෙනවා ගංගලය දායික ශක්තිය ගන්ධදයෙකුට තියෙනවා, එතවට ගන්දයකුට මිනිස්සු ලක්ෂ දහයයික ශක්තිය තියෙනවා. ගන්දයෝ දහයක ශක්තියක මංගලයකුට තියනෙනවා, එතොට මංගලයකුට මිනිස්සු කෝටි එකක්ක ක්තිය තියෙනවා. මංගලයෝ දහයක ශක්තියේ, හේමංචයෙකුට තියෙනවා, එදොට හේමංචයකුට මිනිස්සු කෝටි දායක ශක්තිය තියෙනනවා. හේමංචකුලේ ඇත්තු දහදෙකු ගිෂක්තියේ පසකුල්ලේ ඇතිකට තියෙනවා උපෝසත කළේ තිකට මනිස්සු කෝටි සීයක ශක්තිය තියෙනවා උපෝසත කළේ ඇතු දාාය ශක්තිය චද්දන්ත කොළේ ඇතිකුට තියෙනවා එදොට මිනිස්සු කෝටි දාහක ශක්තිය චද්ධන්ත කුළේ ඇතෙක් දරනවා ලොවතු රාබුදුරජාණන් වහන්සේට චද්ධන්ත කුළේ ඇත්තු දායක ශක්තිය තියෙනවා ඒ කියන්නේෙ භාගිතුන් වහන්සගේ කායි ශක්තිය මිනිස්සු කෝටි දහා ක්තිී. ආංගේ ශක්තියට මේ ලෝක කියන්නේ මහානාරායන සංඝත බලය කියලා. මේ ශක්තිය ලැබුණි කොහොමද කියන කාරණාවට මූලාශ්‍රෝන තරන් මේ දරමේතුින් ගෙන හැරදක්වන්න පුළුවන්. බද කෙනෙකුට සැහිතෙන්න්න පුළුවන් එච්චර ශක්තියතියෙන්ට පුළුව හොඳ කියලා. මෙන මෙතන තමයි තෙරුවන් සරණයන්ට කොච්චර අමාරුද කියන කාරණාව තහුරු කරණය මූලාශ්‍රය කම්බෙන ැන. ඒගතුන්හස පිළිඳ ැක පදිර තැනක්නි කෙනෙක් කියන්න පුළුවහන් බුදුරජාණන් වහන්ේ පිළිගන්නවා නෞත් මේ කටන්දර පිළිගන්ඩ බෑ කියලා. නවතු මුූලා ශෝලිින්ක් දැන ගණ්ඩෝන මෙහෙම ශක්තිය ලැබුණෙ කොහොමද කියලා. ඉදි පැහැදිලි කර්ඩ තව මේ ලෝකයේ ජීවත්තච්ච ශක්තිවන්තියෝගෙන කතා කරන්නරුවන්නේ. නන්දිමිත්‍රියයෝදයගේ ශක්තිය උපෝසත කළේ ඇතිකුට වඩා වැඩී කියළ කියන්නේ. මිනිස්සු කෝටි සීයක ශක්තියට වඩා නන්දිමිත්‍ර ශක්තිය දැරුව කියලනෙ සඳහන් කරන්නේ මිනිස්සු කෝටි සීයකට වඩා ශක්තිමත් ඉති කොහොම දෙතකොට එක හොයා ගත්තේ උපෝසතකුලේ ඇතෙක් ඔසවලා බිමයින්ඩ තරං ශක්තියක් නන්දිමිත්‍රට තිබුණා ඒින් තමයි දැනගන්නේ. එතර නන්දිමිත්‍ර කාය ශක්තිය ලැබූ කොහොමද සියලු කාරණ පෙන්න්නලා නැහැ ම ශ්‍රරක් දෙක කියල තියෙනවා රහතන් වහන්සේ නමකට මුව මාන්ස සහිත ධානයක් පූජ කළා එකම මාන්සය ආකාර පහකට වයල දන්දුන්නා. කාශ්‍යප භාගිතුන් වහන්සේ කිරිබත් පූජ කලාා ඊතා අමතරුවය හැරමිටි පූජ කලා තව පින්කන් කරන්න ඇති නමුත් පින්නතුනි ඒටික ඉහෙම කල්පනා කරන්නකොට මහසාගරයේ ජලේට වඩාල් තමන්ග ශරීරයේ ලේ දන්දීලා. මේ හිස් අහසේ නිල්ලහස පායන තරුවලට වඩා තමන්ගේ ඇස් දෙක දන්දීලා. මහපොළොේ පස්සොලට වැඩියේ තමන්ගේ ශරීර මාන්සේ තමම්ම කපකප දන්දීලා. ඉතාම කීකරු දරු පැටවූ දන්දුුන්න ප්‍රමාණයේ මෙතෙකැයි කෙල සඳහන් කරන්න බැරිතරං දන්දී ළමකද වරෙක සඳහන් කලා දරුවන්ගේ අත්්දෙක ගැටගහකු වැල්කන් දෙකතු කලා නම් මහමෙරට වඩ උසයි කියලා සියලු සැපසම්පත්තුලින් සපිරුණු රාජ්‍ය දන්දීලා තමන්ගෙම බිසව නොයික් වර දන්දීලා රංගරිදී මුතුමැණික් සප්තරතනයක්න් දන්දීපු වාර ප්‍රමාණයක් නෑ සියලු රතනයයක් පිරිච ගබඩාවල් විෘත කරලා කැමැති කැමති සේ දුප්පත් පෝසත් හැමෝ මාරගෙනයන්ට කියලා නිදහසේ ගෙනියන්ට දන්දීලා ර විතාපුරපු මහා බෝසතාණන් වහන්සේට මෙහෙම කායික ශක්තිය ලැබෙනව කියටකෙදරු කාවුද කොහොද සැකරන්නේ. එන්න මූලා ශරෝලිින් ගියොත් කවදාවත් මේක කාරණාවක්කත් සැක උපදින්නේෙ නෑ ඒක නිසා පින්නතුනි භාගිතුන් වොහසගේ කාය බල දහයතම යොයි සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ ගැන අල්ප මාත්‍ර සැකයක් අපේ හිතේ කොනක මුල්ලක කොතන හරි තියෙනවා නං අවිල් තාම වාගිතුන් වහන්සේ සරණයන්ඩ බැරිවුනා කෙල තමයි කියන්ඩ වෙන්නේ. අං ඒකයි සඳහන් කළේ මේ ලෝකෙක් කරන්්ඩ තියෙන දේවල් අතර අමාරුමකාරය තමයි බුදුන් සරණයනව කියන එක රහත්වෙනවා කියනෙක නෙමෙයි. බුදුන් සරණ ගියාට පස්සෙ ලැබෙන දෙයක්න රහත් එෙනනව කියන එක නනම් භාගිතුන් වහස සරණයනය එක තමයි මුලින් වවැඩෝනේ. මනස දිය් නැති අපට සමහර කරුණු ගැෙන හරියට සැකඋපදිනෝ අංඒක නිසා ශ්‍රද්ධාව පෙරදරිකරගෙන පිළිගත ඉතු තැන් ගවන තරන් තියෙනවා ශ්‍රද්ධහා මාත්‍රයෙන් තමයි ඒක දරන්න වෙන්නේ ඊළඟට අපි කතා කරන්න බලාපපුරද්දිෙනවා මේ ඥාන බලදහයි මුණද මේ ඥාන බලදහයි පින්නති නෙතිකොට විශේෂයෙන් සඳහන් කරනවා පලවෙනි කාරණාව යම් ධර්මයක් ඉපදීමට අවශ්‍ය සහ අනවශ්‍ය හේතු නියමාකාරීම දන්නවා. මේ ලෝකයේ යම් කාරණාවක් මෙන්න මේ හේතුව නිසයි හටගත්තේ. මේ කාරණාව ඇතිවෙන්ඩ මේ කාරණාව හටගැන්්ඩ මේ ධර්මතාවය සඳහා බලපෑව යුත්තේ මෙන්න මේ මේවාගේ කරුණයි. නමුත් මේ කාරණාවේ හටගැනීම උදෙසා. මෙවන් කාරණා මිස මෙවන් කරනු අවශ්‍ය නෑ. කියන කාරණාව භාගිතන් වහසේ මනාවම දන්නවා. ඊළඟ දශ දේශනා කලා දෙවැනි කාරණාව තුන් කාලයට ම අයත් කර්ම ඒවගේ ඒවගේ විපාකදීමේ යෙදෙන ගති සම්පත් කාල සම්පත් උපදිසම්පත් සහ පයෝග සම්පත් කියන සම්පත් හත ඒවගේම බ්‍යපත්ති හතර පිළිඳව නියමාකාරයෙන් ඇති අවබෝධය මකති මේ සඳහන් කරන්නේ පිනති මේ සඳහන් කරන්නේ අතීත වර්තමාන අනාගත මෙ තුංකාලයටම අයත් ඒ වගේම තුන්කාලයටම අයත් කර්ම වගේම ඒවා විපාකදීමේදී යෙදෙන ගති මේ මේ කරපු කර්මය විපාක දෙන්නේ මොනවාගේ ආත්මයකද. එදොට මම ඒ කර්මය විපාක විඳින්නේ තිරිසං ආත්මේද. ප්‍රේත ලෝකිකද නිරය ලෝකිකද, අසුර ලෝකෙකද මනුස්ස ලෝකිකද දිවිය ලෝකිකද මේ කර්මය විපාක විඳින්නේ කොහෙද. කියන කාරණාව ඒ ඒ පුද්ගලයා සම්බන්ධයෙන් භාගිතන් වහන්සේ හරියටම නිවැරදිව මනාවම මනාවම දන්නවා. සඳහන් කළේ ගති සම්පත් එළඟට කාල සම්පත් කොයි කාලෙද මේ කර්මය විපාකය ඔහු හොයාගෙන එන්නේ දැ පිඳතින අපි වුනත් ද මෙහෙම වොහොම හොඳට අද ජීවත් වෙනවා. නමුත් සංසාර කරපු කරුම නැද්ද අහස උසට අපි කරපු පව් තාම විපාකදීල ඉවරණෑ ඒ කරුම තාම අපි නිරට අරංගේ නෑ. අපි මේ වෙනොට නිරේට සුදුස්වන ේද මේ වෙනකොට අපි හැමෝම වරන්තු ලබාපු දඩුවන්කාරරියු වැරදිකාරවු පෙරකරපු පව්වල්ට තාම නිරේ ගියනෑ අනාගත අනිවාරෙන්ම නිරයට යන්නඩ සිද්ධ වෙනවා. එකමැකි වරෙන්තු ලබල ඉන්නේ වෙනත් පෙරකුසලයක් නිසා නිරේට නොයා මනුලෝට ඇවිල්ලා මේ පොඩි විවේකයක් ගතකරකරඉන්නවා. එක අපායට යන අතර මග පුංචි විවේක කාලයක මේ ඉන්නේ. එක තේරුම් අරගණ්ඩෝ න. මේ විවේක කාලය ගත කරන අතර තුරත් ඕනෑම මොහොතක පෙරකරමයක් මළගටෙන්ඩු පුළුවන්. ද බලන් අතීත හේතු පූතිගත්ත තිස්ස හාමුදුරු බොම ශ්‍රද්ධවිෙන් පැවිදිවුණේ සංසාරයෙන් එතර වෙඩ. ඉතාම ධර්මිකව සිල්ගුණ සම්පූර්ණ කරගනින් අතරි උන්හසට හැදි චසනීපය. ශරීරයේ පුරාම බිබිරියවිල්ල. ඒවා බෙලි ගැට තරමට ලොකු වෙලා පැසවලා පුපුරලා සරවාන්ගේ පුරාම සැරව ගලල පස්සේ ශරීරයේ සියලුම ඇටකෝටු බින්ි බිින්ඳී බිඳිබිඳී නැගිට්ට වඩ බෑ ඉන්දවන්ඩ බෑ කෙලින් කරන්න බෑ ඇවිද වඩ බෑ කිසිම දෙයක් කරන්න බැරුව. උන්වහසේ පත්ච්චා පහසුතාවේ. ලවතුරා බුදුරජාණන් වහන්සේ අන්තිම වෙලාව පිහිටවුණ සදහටම සංසාරය අත්හරන්න පුළුවංකමත් ලැබුණ නමුත් භාගිතුන් වහසේ දේශනා කලා මකද සංඝය අයහුව. ස්වාමීනි භාගිතුන් වහන්සේ මේ සංසාරෙන් නිවන් අවබෝධ කරගණඩ තරං භාග්‍යයක් තිස්සට තිබුණනං ඒ තරන් පුුණ්්‍යවන්ත තිස්සට මෙහෙම වනේයි කියලා. තදර භාගිතුන් වහස උත්තරේීම ක්ද. මහනෙන කර්මය ස්වභවයක තමයි. අදත් අපිට එහෙම හිතෙන් නැත්්ද. අපි අතර බොහෝම හොඳට ගුණධාර්ම දියුණු කරගෙන ජීවත්තෙන අය. හදිසි බලාපොරොතුන් නොවිච්ච විදිහයට මැරලේනවා. මිනිස්සු අදත් අහන ප්‍රශ්නයක් තමයි මේ තරං ධාර්මිකෝ ජීවත්ත්‍යනයටත් මෙහෙම වඩ පුළු හඳ කියලා.ඇ හරි අපූරු ප්‍රශ්නයක් මොද හැවැයි මේ ප්‍රශ්නය අලුත් නෑ, ගොඩක් පරණයි. අර හාමුදුරුවරු බුදුරජාණන් වහන්සින් අහත් ඒකමයි මේ ජීවිතෙන් රහත්වෙන්ට පින් තියෙනයටත් මෙහෙම ප්‍රශ්නවලට මුුණ දෙඩ වෙනවාද කියලා. එනම් කර්මය තමයි එකට හේතුව. භාගිතන් වහන්සගේ ඥාති පිරිස සාක්‍ය වන්සකව සමූලගහතනය කළා විඩුඩබ. භික්‍ෂූන් වහන්සේ අහනව ස්වාමීනී සාක්‍ය අන්ටුනේ ලෙකු අසාධාරණයයක් නේද කියලා ගිතුන හසසිගේි පිතුර තමයි. මේ ජීවිතේ හැටියට අසාධරණයි වගේ තමයි පේන්නේ නමුත් අතීතේ කර්මයක බලහම එක සාධාරණයි කියලා. එහින්දා අද මෙතන දේශනාව කරන මම දේශනාව අහන ඔබ අපිට හෙට දවසේ මොන වගේ ඉරණමකට මූුණදන්න තීන්දු වෙයිද කියන කාරණාව අපි කවුරුත් දන්නේ දන්න නෑ හෙට වෙන්නේ මොකක්ද කියන එක නොදැන තමයි අපි අද මෙතන ඉන්නේ. ත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට හෙට වෙන්න මොකක්ද කියන එක මනාවමු දන්නවා. අංඒකයි මේ සඳහන් කරන්න. ඊළඟට පිනදිර තුන්වෙනියට සඳහන් කළා සත්වයාගේ සුගති ගමන පිළිබඳවත් දුගති ගමන පිළිබඳවත් මැනවින් දැන ගැනීමට ඇති හැකියාව මේ පුද්ගලයා මරණින් මත්තේ සුගතිගාමී වෙනද දුගතිගාමී වෙනද. ාගිතුන් හසක මනාවම දන්නවා. සමහරයි දුගතියට යනවා. භාගිතුන් වහස්සේ වගේ උත්තම මනුෂ්‍ය රතනයක් මුණගැහුණොත් ඔවුන් දුගතියට යනයකෙන් නවත්තන්ඩ පුළහන්ද කල්පනා කරලා සමහරය හොයාගෙන වැඩියා. ඇයි මට්ට කුන්ඩලි මට කුන්්ඩලීක කියන මිත්ති අදෂ්ටික කෙනෙක්. නිරන්තරෙන් තමන්ගේ තාත්තගෙන් ලැවි චවවාදේතමයි ශ්‍රණ බවත් ගෞතමයෝ පිළිබඳවවත් බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ පිළිබඳවවත් පහදිින් ඩපා කියල ඉදි මටකුන්ඩලී කවදාවත් තුනරුවන් පිළිබඳව පැහැදීමක් තිබුණ කෙනෙක් නෙමේ. අනික බොහෝම දනවත් තාත්ථ කෙනෙකුගේ එකක්කම පුතාන්නේ නමුත් ඔහුට කවදාවත් තාතගේ මසුරුකම නිසා ජීවිත ඒතෙක් කිසීම සහනයක් නම් ලැබුණන්නේන්නේ අතිමට ඒ නිසාමන මරණයට හේතුවෙන්නේ රෝගයට බෙහෙත් නැතිහින්ද. අන්තිමට ගේ ඇතුළේ මැරෙන්ඩ වැටිල ඉන්න මට්ටකුන්ඩලීව බ්‍රාහ්මණය ගෙනල්ල එලියෙන් තිබ්බා. ො ලෙඩා බලන්ඩ අයා මිනිස්වාාවොත් ගේ ඇතු තියන රංග්‍රදී මුතුමැණි දැක්කහම මිනිස්සු කියයි මෙච්චර දනේ තිබිලත් පුතාට වැදකන් කලේ නැද්ද කිය. එ එ ලි ෙනල දෙදම්ම ඇතුට එනනමිනිස්සු ඒත් තරම් අසරනුනාා තාත්තගේ තන්හාාව ඉද ලෝතුරා බුදුරජාණන් වහන්සේදා මහා කරුණා සමාපත්තියෙන් ලෝක දහතුව බලා වදාළ වෙලාවෙ මට්ටගුන්්ඩලීව දැක්කා අද මරණයට පත් හෙට උදේ මරණයට පත්වෙන බව දයිදා උදේන බලන්නේ අද මරණයට පත්වෙන බවත් මැඩල නිරට යන වත් දන්නවා. එහෙම අද මරණයටත් පත්වෙලා නිරේටත් ජනවන ඇයි මට්ටකුන්ඩලි මට පෙනුුණේ. මම ඔහුට දකින්න වැඩියුත් නිරේටනොයා සුගතියට යන්න තරන් වාසනා ගුණ සහිත ඔහු මේ යනකොට ඉන්න බවත් දන්නවා. ආන්ගේ නිසා මරණයේ සිදුවන වෙලාව දැනගෙන. පිණඩු සිංගා ඩිින්ට සූදානන් වෙන භාග්‍යතුන් වහන්සේ. මට්ටකුන්ඩලීගේ නිවස තියන පැත්තෙන් අඩියා එහෙම වැඩල මට් කුන්ඩ ලීගේ නිවසට හැරණ තැන අතර වෙලා භාගිතුන් අහස බුද්ධරශ්මී විහිදිවා. මට්ටකුන්්ඩලේ ස මට්ට කුන්්ඩලීගේ ඇගේ මට්ටකුන්ඩලීගේ බිත්තිය පැත්තට හැරිලයි මේ වෙලාවි නිදාගෙනඉන්නේ ඒ බිත්තිය පුරාම ශද්වර්නු රශ්මියය පැතිරිලායනවා. ඉති කවරුවත් පාටකරපු රශ්මියක් නෙමේනේ. එක භාගිතන් වසගේ ීර ද භාගිතුන් වහසේගේ නිෙක්ලේසි හරද මණ්ඩලියේ තියන ආශ්චර්යමත් බවනිසා. මෙ නිකෙලෙස් මහවතුමන් වහන්සේගේ ශරීර දහතුවයෙන් නිරන්තරයෙන් නික්මෙන රශ්මියයි. එක අතිශයේ පුුණ්‍ය බල මහිමෙන් විහිදෙන රශ්මිය. ආංගේ රශ්මියය. මොන වගේ ලස්සනද කියන කාරණාව අපිට කවදාවත් තේරෙන්න්නේනෑ. අනික ඒ රශ්මි දහතුන් පවා භාගිතු වොහසර කොයිතරං උපහාර දැක්වෝ අද ගරු කලාාද නැ අපි සාමාන්‍යෙන් රැස් වලල්ලක දකින්නේ රැස් විහිදිලා යනවා. එහෙම විහිදිලා 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 ගියානෙමෙයින. භාගිතුන් වහසගේ ශරීරයෙන් නික්මෙන නීලපීත ලෝහිතෝදාතමාංජ්‍යේෂ්්‍රය ප්‍රභාශර සියල්ලුම රශ්මී ශරීර දහතුවෙන් නික්මිලා බුද්ධ ශරීරයේ වටට තුන්මතාවක් ප්‍රදක්ෂිනා කරල තමයි විහිදිලා යන්නේ. මො ආයෙ කවදාවත් මේ බුද්ධ ශරීරයේ ප්‍රදක්ෂිනා කරනට මට අවස්ථාව නොලැබෙනවනි භාගිතු ොහසගේ ශරීර දහත්තුවෙන් ම නික්මුණනය කියළ කියනවා වගේ. අතීති අය වන්දනා කරනකොටත් උතුම්ම ගෞරවයක් දක්වනකොට ප්‍රදක්ෂනා කර කර තමයි වන්දනා කළේ. අංඒ වගේ ශරීර දහතුව ප්‍රදක්‍ෂනා කරලායි නික්මෙන්නේ. යම් තැනක බාගිතුන් වහස ඉදිරියෙන් වඩිනකොට සිනහ පහළ කලා කෙලා භික්‍ෂූන් වහස කොහොම දැ ගන්නවාද. මුද ාගිතුන් වහසගේ තොල් සංගල විවෘත වෙනවත් එක්කම. ධන්ත දාතුන්ගගේ නික්මෙන සුද සුදු බුදුරැස් භාගිතුන් වහසගේ ශේර්ෂ දහතුූ වටේ ප ්‍රදක්‍ෂනා කරනවා කියල කියනවා. ක තමයි පි පස ඉන්න ික්ෂ හසල දනගන්නේ සුදු බදුරැස් හිදුුණන සිහ හ කලා කියලා. ඒනිසායෝයි සඳහන් කරල තියෙන්නේ ස්වාමීනෙ සිනහ පහල කළේ ඇයි කිය හුව කියලා. නතම් ාගිතුන් වහසේ සිනහ පහල කරන කොට ඉදිරියට වෙලා කවරුවත් බලාගෙන හිටිය නෑන. අනික සාමාන්්‍ය ද්‍යලේක් සාමාන, පුද්ජලෙක් වගේ සි හඬනගල සිනහසෙන් නෑනෙ අපි අත්ෙම සිනහසෙන්න්ෙ පා කියලන දේශනා කළේ. ක හඩලා සිනහසීම කුමාරෙන්ගේ වැඩක් කියල දේශනා කළේැ මුකුත් තේරෙන්නේෙ නැති චූටි දරුවන්ට තමයි ඒ අයිති යමක්කමක් අවබෝධ කෙනෙකුට එක සුදුසුනෑ. භික්‍ෂූන්ට දේශනා කළේ ධර්මකාරණාවක් සම්බන්ධයෙන් ඇති වෙන ප්‍රීතිය නිසා යන්තං දත් පෙන්නලා හිනාවෙන්ට කියලා. එමනත් සිනහවක් කියන්නේ කෙලෙස් එක්ක තියෙන දය.ඒ කැමැත්තට නෙහිනාවන්න කැෙන කෙ. එ නිසා ධර්මකාරණාවක් ආර අවබෝධ වෙලා ඇතිවෙන සතුට ඒ සතුර නිසා යන්තං දත්වලා අග පෙන්න්නලා සිනහවක් පැවටකමක් නෑ කියලකෙන්. භාගිතන් වහන්සේගෙන් මතුවෙන සිනහවත්තේ වගේ. එති මෙහෙම නික්මෙන බුද්ධ රශ්මීන් මට්ට කුන්ඩ ලීගි ගෙදර බිත්තිය පුරාම පැතිරිලා යනකොට මට්ට කුන්ඩලීට දරා ගණ්ඩ බෑ මේ තරං සුන්දරාලෝකයක් කොහෙන්ද කාගෙන්ද මොකද්ද කොතනින්ද විහි දෙෙන්නේ. මට්ටකුණ්ඩලි ඉන්නේ අන්තිමවෙලාවී. එකැන මරණ වේදනාව උපරිවෙන් දැනෙන මොද. නමුත් ඒ සියලු වේදනාවල් යටකරගැෙන මට්ටකුන්ඩලීගේ හිතේ තන්හාවක් ගොඩනැගෙනවා මේ ආලෝක කදම්බයක්න් එන්නේෙ කොහෙෙන්ද කියල බලන්ට. ආං ඒ ආසාව නිසා ටකුන්ඩලී බොම අමාරුවයෙන් නමුත් බිත්තිය පැත්ත බලාගෙනන්න එකෙන් මාර්ගයේ පැත්ත බලවා. මට්ටකුන්ඩලී දකිනවා හිරුට වඩා තේජස් ඇති. චන්ද්‍රයායට වඩා සෞුම ගුණ ඇති මේ ලෝකෙන් මෙතෙක් පහළවන පහළ වෙන සියලුම ශ්‍රමණ බ්‍රහ්මණයන්ට වඩා සීලගුණෙන් පරිපූර්ණ වෙච්ච ලොවතුරා බුදුරජාණන් වහන්සේ වර්ණ පහකින් බැබලෙන්න නේත්‍රයුගලයෙන් තමන් දිහා පූරුවට බලාගෙනීනවා. ඒ කාරණාවෙන් මට්ටකුුණ්ඩෙලිට ඇතිවිනි දරාගණ්ඩ බැරිතරන් සතුට.ඒ වගේම ප්‍රීතියක් ඒ සතුටේ ප්‍රීතිය අවසාන ප්‍රතිඵලේ තමයි කොයි තරං අමාරුවෙන් හිටියත් මට්ටකුන්ඩලී තමන්ගේ අත් දෙෙක එකතු කරලා නතන් දසංගිලි එකතු කරලා බාගිතුන් හස දිහ බැලිවා. ආංගේ දසංගෙලි එකතු කිරීමම, ඔහුට සුතතියේ උපත සඳහා හේතු වෙනවා කෙළ භාගිතතු වහසසි දන්නවා. එනිසා භාගිතු වනාශය එතැනින්ගිවත් වෙලා වැඩම කළා. සැනල් කුලේක අසූ වයස්තරං වෑස් ගත කාන්තාවක් අද දවස මරණයට පත්වෙලා නිරේගාමී වෙනවා කෙල දැනගත් හම ඇස් සොයාගෙන ඇය වඩින මාර්ගයෙන් භාගිතන් වහස එදා පි්ඩ පාතට වැඩිය. ඇයත් නිරේට යානොදී. සුගති ටියව්වා ඒ වන්දනා කරවගෙන. අනේ කාරණාවයි මෙතන සඳහන් කරන්නේ සත්වයාගේ සුගති දුගති ගමන පිළිබඳවත්. සුගති දුගති ගමන පිළිබඳව මැනවිම්ම දැනගැනීමේ හැකියාවක් භාගිත නොහසිත තිබුණා. මොහුමැරිල යන්නේ කොහෙද මොහුම මෙරිරල යන්නේ කොහෙද. බාල පණ්ඩිත ආදී සූත්‍ර දේවදූත ආදී සූත්‍ර දේශනා කරන වෙලා පැහැදිලි කලා මහනිනි මුහුණට මුහුණලා පිහිටලා තියෙන ගෙවල් දෙකක් මැද. හිටගෙන ඉන්න යම්පුරුෂයෙක් මනාව දකිනවා මේ ගෙවල්වලින් එලියට යනායත් මේ ගෙවල් එලියෙඉඳලලා මේ ගෙවල් ඇතුළට යනායත්. මහනින මට මනාව දැක්කැහැකි මනුලොවින් නිරේට යනයි දෙව්ලවින් නිරේට යනයි ම මනාව දකිනවා. එ කාරනව භාගිතුන් වහසමනාව පැහැදලි කළා. එමන භාගිතුන් වහන්සේට එවන් කරුණු දැනගැනීමේ පුදුමාකාර හැකියාවක් තිබුන මේලෝක වෙන කාටවත් එහෙම ශක්තියක් නෑ. භාගිතුන් වහසිට තිබුුණ තරං හැකියාවක් නෑ. කතරවැනි කාරණාව චක්කු ධාතු සෝත දහතු ආදී වශයෙන් වගේම කාම දහතු රූප දහතු ආදී වශයෙන්ද. ඉස්කන්ද ධාතු ආයතනය යන මේ ලෝකයේ පිළිබඳව නියම අවිරින් ඇති හැබෑම දැනුමක් භාගිත වහසේ සතුව තිබුණා. පස්සෙනි කාරණාවෙන් සඳහන් කලා සත්වයන්ගේ හොඳ නරක ආදී නොයෙක් අදහස් ඇති බව නියම අයුරින්ම දැන ගැනීමේ හැකියාව. සත්වයන් තුළ මිනිස් චිත්ත සන්තාාන තුළ ඇති හොඳ අදහස්. නරකාදහස් භාගිතුන් වහස මනාව දකිනවා. මොහුදැන් මොනවාගේ සිතුවෙල්ලක දෙයින්නේ. එ සිතුවෙල්ල පව්කාරද එ සිතවෙල්ල පින්කාරද එක මොනවාගේ රලුද මෙ සියලු කාරණා භාගිතුන් වහසේ දකිනවා. එළකට සඳහන් කලා සත්්‍යයන්ගේ ශ්‍රද්ධවාදී ඉන්ද්‍රිය ධර්මෝල අඩු වැඩි බව නියම අයුරින්ම දැනගන්නවා. සත්්‍යයාගේ ශ්‍රද්ධහා ඉන්ද්‍රයේ අඩුවැඩි බව. භාගිතුන් වහසේ යම්සේ හඳුන ගත්තද. මෙවිශ්වය වෙන කාටවත් භාගිතුන් වසේ හඳන ගත්ත තරමට ඒ කාරණාව හඳුන ගණ්ඩ පුළහංකවක් නෑ. ඒ පුදුමාආකාර ඥාන ශක්තියක්. එළඟෙන සඳහන් කළේ ධ්‍යාන විමෝක්ෂ සමාධී සමාපත්තයන්ගේ දියුණු බව සහ පිළිබඳව නියමාකාර දැනීමක් භාගිතුන් වහසිට තියෙනවා. පෙර විසූ කඳ පිළිවෙල නියම ලෙස දැනගැනීම පෙර පෙරාත් පෙරආත්මබල ඊට කලින් ආත්මෝල මේ මේ පුද්ගලයයක් කොයි කොයි විදිහ ජීවිතද ගත කළේ ඒ කියන්නේ පිඳතුනී ආත්මා සංකේජකට එඒහා පැත්තෙන් කොහොමද ජීවත්තුනේ කිය ැහෝත් අහලා ඉවරවෙච්චි ම එකක් කියනවා. අවල් බුද්ධකාලෙ කොහොමද හිටි ඇයි මටේඒ භාගිතුන් වහසගේ ශාසනෙන් සසර කෙරවල කරන්න බැරිවුුණේ මොනෝදේකාලෙ මටතිබිච්චාඩු පාඩු බුදුරජාණන් වහසගෙන් ඇහෝත් ස්වාමිනි කකු සඳභාගිතන් වහස මට මගෑරුණයයි ස්වාමිනි කෝනාගම් භාගිතුන් වහස මට මගෑරුණයයි කාශ්ප භාගිතුන් වහස මට මගැරුුණයයි. ඒ විතරක් නෙමයි විපස්ස අනෝමදස්සි පෙව්මතුරා මෙ ආදි රේවත තවත් නොයෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මෙ සසර ගමනේ මට මොන ගැහුණේ නැද්ද මොන ගැහුණනන් ඇයි ම ගෑරුුණේ ඇයි මංඒ ශාසනවලින් සංසාරි කෙරවල නොකලි අ එම ඇහුත්ඒ හැම කාරණාවක් සඳහාම භාගිත වහන්සේගෙන් නිසි පිළිතුරක් හම්බ වෙනවා. ඒ ශාසන වලින් මම මේ සසරින් මිදුනේ නැත්තේ ඇයි ස්වාමීනි කියන ප්‍රශ්නය අදහන්ඩ යම්කිෙනෙකුට හිතෙනව නම්. මේ ශාසනනුත් මිදෙන් නැතුව ඉන්නේ ඇයි කියන කාරණාව තමන්ගෙන්ම සැඩවන්නේ. මොකද මිදන ක්‍රමය බාගිතු ආසි දේශනා කරලා තියෙනවන්නේ. ඒක්‍රමය අනුගමනය කරනවා නම් මිදන්න පුළුවන්. ත්‍රහේතුක ප්‍රතිසන්ධයක් තියෙනවාවනං මේ ජීවිතයෙන්ම පුළුවහග එක කරඩ හැබැයි ලොකු වීරයක් අවශ්‍යයි ත්‍රෙහේතුක ප්‍රතිසන්ධයක් නැත්තං අනිවායෙන්ම දෙවනියාත්මේ මාර්ගඵල ලබන ක්‍රමයක් මේ ශාසනය පෙන්න ලා තියනෝ. තැපි විශ්වාස නෑනේ ලබනාාත්මවත් මඟපලයක් ලැබයි ද කියත. නමුත් මේ ශාසනය පෙන්නලා තියනවා අනිවාරයෙන් ලබනාත්ම කොහොමද මාර්ගයක් පලයක් ලබන්න කියලා. මකදද කියලා තියෙන කාරණාව. සූතානු දත්ත කියන සූත්‍රදේශනාාව පැහැදිලි කරනවා සුතා, දතා වචසා පරිචිතා මනසානු පෙක්කිතා දෙට්ට්‍යා සුප්පටි විද්ධ කියන මෙන්න මේ ආකාර පහයටති බනාහන්ඩ කියලා. මොන්න තරං සංසාරෙන්ග තරයන්ඩ පහසු මග කියනවාද මේක්‍රම පහයටති බණහ්ඩ කියලා කියන්නේ. ඒ කාන්තයෙන් මරණයක්ත් එක්කම උපදින්නේ දිියලෝකෙන් දිවියලෝකෙන් මාර්ගඵල ලබනවා කියන කාරණාව මනාව සහතික කරලා දේශනා කරනු.ඒ සෝතානු දත සූත්‍රයෙන් ඒ කරුණු විශේෂෙන් දැනගණ්ඩ පුළු හංකම තියනවා. කාම භවාදී ආශ්්‍රව ධර්මශය කිරීමෙන් චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය ප්‍ර්‍යක්ෂ කරගෙන වාසය කිරීම ලවතුරා භාගිතන් වහසේගේ තවත් ශක්තියක් එතුර මේ සාකච්ඡා කළේ මොන ශක්තියෙන්ද මේ ඥාන බල අවි කාය බලදහයි කතා කළා මේ කෙටියෙන් කතා කළේ ඥාන බලදහය. මජිමනිකායේ මූල පන්නසක මහා සීහනාද සූත්‍රය ඇසිරෙන් තමයි ඒකාරණාටික පැහැදිලි කළේ එම ප්‍රථන සූත්‍රය පැහදිලි කරන්න්න භාගතුන් වහන්සේ කෞද කියන කාරණාව දක්වන්ඩ අවශ්‍ය නිසා. දොර මේ කරුණු තියෙන්නේ රතන සූත්‍රටට කථාවන මේ මජජමනිකායි මූල පන්නාාසක මහාසීහනාද සූත්‍රයේ කරුණු පැහැදිි කරන තිැන. එළඟෙන සඳහන් කළා කොලයන්ද කොලයෙන්ද රූපයෙන්ද ඥානයෙන්ද උතුම් නිසාත් ප්‍රසංසා කලේතු නිසා. සෙට්ෝ ශ්‍රේෂ්ට අයි කියල කියනවා. යම් බුද්ධ සෙට්ටෝ ඇයි භාගිතුන් වහසේට සෙට්ටෝ කියල කියන්නේ. ශ්‍රේෂ්ටයි කියන මේ සෙට්ටෝ කියල කියන්නේ. එතට ඇයි ශ්‍රෂ්ට අයි කියල කියන්නේ සඳහන් කරනවා කුලයිෙන් උසස්. මෙලෝකේ තියෙන පාරිශුද්ධම වන්සේ. පාරිශුද්ධම කුලේය. හිති එක තව පැහැදිලි කරඩං සාක්‍ය වන්සය ඇරඹුණ හැටි තැන ඉදල කතා කරන්නුවනි. ඔක්කාක රාජ පරපුර ඉඳලා තමන්ගේ පරපුර විනාස කර ගත්තෙ නෑන. එ නිසා තමන්ගේ කුලේෙන් පිටට කවුරුව ජියෙත් නෑ. ඔක්කාක රජිරුවන්ගේ දරුවු නම දෙනා ්‍රජිරුවන්ගේ ඉල්ලීමෙන් මාලිගාවෙන් එලීට බැස්සට පස්සේ. කපිල රිිසිවරයාගේ මඟ පෙන්නීමෙන් නගරයක් හදා ගත්තත් දුවරු පහයි පුත්තු හතරයි තරුණ වයිසේ. වෙනත් කුණවලින් තරුණියන් විවාහකර ගණඩ යමුණනේ නෑ. ඇයි තමන්ගේ කුල ප්‍රවේණී අපිවිසි දෙයි කියලා. අප පිරිසිදුවෙයි කියලා. දෙ නිසා තීරණය කලා මේ ශ්‍රේෂ්ට රාජ පරපුරේ ඒ විදිහටම මෙිස්සර හට ගෙනියන්ට ඕන. පිරිසිදු වන්සයක් තියෙන්ට ඕන්නේ. දෙනිසා සහෝදරී යයි සහෝදරය ඉවාහ වෙනවා. ඔවුන්ගෙන් උපන්දරුව නිසා තමයි සාක්‍ය වන්සේ ඉසර හැටයන්නේ. එහෙම වෙනත් කුලවලට සම්බන්ධ නොවී ආරක්‍ෂා කරගෙන කුල පරපුර. ඒ පරපුරෙන්නේ සුද්දෝදන මහරජරුත් බිහිවෙන්නේ. ආගේයි මහා බෝස්තානන් වහසේ දෙව්ලොවදී පංච මහා විලෝකනය කරන වෙලාේ කාලයේ දීපයේ දේශයේ කුලය මව කියන කරුණු පහක් බලනකොට මේ කුලය කියලා බලන්නේ තමන්ගේ තාත්ද හිකො හිතෙන්ට පුළුවනේ අම්මදිහා ැලි යි තා අදිහැලුව නැතති කියල කුලේ කියල කියන්නේ බලන්න තාත්ත දිහා. ඒකන තාත්තගේ පරපුර කොච්චර පිරිසිදුද. අපිසාමාන්කැන හත්මුතු පරම්පරාවකින්ත් පිරිසිදුව ෙන් ඕෝන කියල. නමුත් සුද්දෝදන මහර ජිරුවන්ගේ කුල පරම්පරාව පරම්පරා කෝටි ප්‍රකෝඩිගානකින් අතිශයිම්ම පවිත්‍රයි. ඉතින් එනිසයි මෙතන මේ සඳහන් කරන්නේ කුලේන් පිරිසිදයි. ෙට්ටෝ කියල කිය අන්ක හේතුවක්. පිරිසිදු කුල ප්‍රවේණයක් තියෙනවා. රූපයෙන්දේ වගේ මයි. මේ ලෝකෙ වාාගිතුන් වහන්සේ අභිභාවනය කරන්න රූපයක් වෙන කාටත. ජාම්බෝ නද නිෂ්කනම් වූ රත්තරනය වර්ණය තියන ශරීරවරණයක් තවකාටතියෙන්න්ට ඇද්ද. රත්තරම් පාටායේදා ගොඩක් කිටිය. නැමුත් ඒ කාගෙවත් පාට භාගිතුන් වහන්සගේ පාටට සමාධනෑ. භාගිතුන් වහසගේ වර්ණය ඒක්ම වන්ඩඒ කාටවත් පුළුහංකමක් නෑ. ජාතරූප වර්ණයි කලකයාම ඒක අපිටවත් තේරෙන්නේ තේරෙන්නේෙ නෑ. මොද ජාතරූපා අපි දැකල නැති නිසා. ඊළඟට පිනතිරි සඳහන් කළා ඥානයෙන් භාගිතුන් වහසගේ සරුවඥතා ඥානය මේ ලෝකෙ කාටදඉක්ම අන්න පුළු හංවෙන්නේ. තවත් ලෝතුරා බුදු කෙනෙක්. සරර්ුවඥතා ඥානය ලැබූහම ඒ ඥානයේ බුදුවරුන් අතර පරතරයක් මිසා මේ ලෝකෙ වෙන කාටවත් ඒ ඥාන පරතරය වෙනස් කරන්න බෑ එතට ලෝතුරා බුදුරජාණන් වහන්සේලා අතර ඥාන පරතරේ වෙනසක් තියනවද ප්‍රඥ්ඥාධික ශ්‍රද්ධාදිික වීර් අධික කියලා බෝසතණන් වහන්සේලක් තුන් ගොල්ලක්කිඉන්නවා ඒ අතර අපේ භාගිතුන් වහන්සේ ප්‍රඥ්ඥාවෙන් අධිකම බුදු කෙනෙක්. ඒ ප්‍ර්ඥාව අනික් බෝසතානන් වහසලා දෙන්නට තේරෙන්නේෙ නෑ ආගිකයි සඳහන් කරනවා වීර්ිය අධිකයි කියල කියන්නේ මෙ දැන්කරන්ඩ හිතුනත් තෝනම දෙයක් කරනවා. එත් තරම් පුදුම වීර්ිය. එතකොට ප්‍රඥ්ඥාධික බෝසතාාණන් වහන්සේ මහාකල්පා අසංක්‍ය හතරකුත් ලක්ෂයකින් පාරමිතාව පුරල ඉවර කරනවා. වීරාදිික බෝසතන්නන් වහසේ පුරන්නෙත් ඒ පාරමිතාව තමයි. නම තුන්වහසේ දෙක පුරල ඉවර කරන්න කොච්චර කල්ලනවාද මහාකල්පා අසංක්‍ය දාසයයි ලක්ෂේක. උන්වහන්සේ මහාකල්ප අසංක්‍ය දාසයයි තවත් මහාකල්ප ලක්ෂයකකින් කරන වැඩේ මයි. මහාකල්පාසංක්‍ය හතරයි ඉලක්ෂේකින් ප්‍ර්ඥාධික බෝසතාාණන් වහස කරන්න. ආං නිසා සඳහන් කරනවා මම මහාකල් පාසන්ගේ දාසයයි ඉලක්ෂයකකින් කරන වැඩේ ප්‍රඥාතික බෝසතානන් වහස කොහොමද මහාකල් පාසන්කය හතර ලක්ෂයකෙන් කරන්න කියෙලා දැනගත්තොත් අනි වාර්යම මහාකල් පාසංකය හතරයි ලක්ෂයකින් ඒක පූර්ණය කරන්න තරන් වීරයක් උන් වහසිට තියනවා කියලා ඒ කාරණාව පැහැදිලි කරල සඳහන් කරන්නේ ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ නවක් මේ පාරමිතාව පුරණ හැටි වීරාදිික බෝසතාණන් වහන්සට තේරෙන්නෙවත් නෑ කියලා. අං ඒ අතින් බලහම මේ භාග්‍යතුන් වහන්සේලාගේ ඥාන ශක්තිය පිළිබඳව උන්වහන්සේලාතර පොඩි පරතරයක් තිේනවා මිසක්. එයින් පහල ඉන්න මහශ්‍රාවකයටවත් ඒක ගැන කතා කරන්න පුළුවන්කමක් පුළුවන්කමක් නෑ. ති ඒ ති ැලුවත් අපේ භාගිතන් වහන්සේ ප්‍රඥාධික බුදු කෙනෙක් ඥාන ශක්තියෙන්ද ඉතාම ඉහලයි. ප්‍රසංසා කළේතු නිසාද ශෂ්ටයි කල කියනවා භාගිතන් වහසට ප්‍රසංසා නොකර කෞද භාගිතන් වහස වීචනය කරන්න මේ ලෝක ඉන්නේ. දෙවියන් බබුන් මරුණන් සහිතලෝකයේ භාගිතුන් වහස අභිභාවනය කරන්න කවරුවත් නැ. ගේ සියලුමකාරයෙන් නිසා භාගිතුන් වහසට ශ්‍රේෂ්ට කියලා කියනවා. යම්බුද්ධ සෙට් හෝ කියල කියනවා. කෙලෙස් සම්පූර්ණයම නැති කළ නිසා ඉතා පිරිසිදයි එනිසා සුචිින් කියල සඳහන් කරනවා. පරිවන්න ඊ සුචිින් කියලකීවේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැතිකරපු නිසයි කියල සඳහ කරන ඇයි සුචි කියල කියන්නේ පිරිසිදු බව. නිකලෙස් බව. අ සුචි කියන්නේ පිරිසිදු සුචි කියන්න පිරිසිද. එනම් පරිවන්න ඒ සුචිින් කියලක කියන්නේ මනාව පවිත්‍රයි කෙලෙස්වලින් තොරයි කියන කාරණාව. අපේ බුදුරජාණන් වහන්සේ විසින් යං පරණබ්බායි යම් සමාධයක් විශේෂයෙන් වර්ණා කරන ලදසේටක්්ද ඒසේ නම් ඒ ඉතා පවිත්‍ර වූ සමාධයක් මයි. අන් ඒ ගැන? මේ විදිහෙට සඳහන් කරලා තියෙනවා මජිමනිිකායේ මාගන්දිය සූත්‍රයේ. අට්ටංගිකෝච මත්ගානං කේමං අමතගාමිනං. නිවනට යන මාර්ගාතරින්, ආර්්‍යෂ්ඨාංගික මාර්ගය බියරහිතයි. නිවනට යන මාර්ගාතර, ආර්ෂ්ඨාංගික මාර්ගයේ යම් කෙනෙක් ගමන් කරනවා නං බියරහිතයි කිසිම බයක්. කිසිම බයක්නෑ අරිටගේ මග සම්පූර්ණ කරන පුද්ගලයා. මග නොවැරදිී ඒ නිවන කරා පිළිවලට ගමන් කරන්න හදන කෙනෙක්.ඒ වගේම සඳහන්කරනවා මජිමිනිිකායේ මහා චත්තාාරීෂක සූත්‍රයේ පැහැදිලි කිරීමක් තිේනවා පින්නතුනිි. අරියංගෝ භික්කවේ සම්මා සමාධින් දේශිස්සාමී සඋපනිසං භික්ෂ නුඹල්හට උපනිශ්‍රයේ සහිත වූ පිරිවර සහිත වූ ආර්යෝූ සම්මා සමාදිය දේශනා කරන්න නෙමී කියලා මජ්‍යමනිකායේ මහා චත්තාරීසික සූත්‍රයේ භාගිතු වවාස දේශනා කරනවා. උපනිශ්‍රයේ සහිතූ පිරිවර සහිත වූ ආරයෝ වූ සම්මා සමාිය දේශනා කරන්නමී කියල තමයි මෙසූත්‍රයේ දේශනා කරන්න පටන් අරගත්ත කියලා. පෙන්නතන යම් ආනන්තරීක සමා භාගිතුන් වහන්සේ දේශනා කලාාද ආගේ භාගිතුන් වහසේ දේශනා කොට වදාල ආනන්තරීක සමාධිය මොකක්ද මේ ආනන්තරීක සමාධිය කියල කියන්නේ මොකක් ද කියන කාරණාව අපිට පස්සේ ප්‍රශ්නයක් බෞදට පත්වවෙෙන්න්න පුළුව මකක් දානන්තරීක සමාධිය කියන්නේ කියලා. එනිසා විශේෂයෙන් අපි කෙටියෙන් මෙතන දෙසෙහිපත් කරමු ඒ තමයි යම් කෙනෙක්ට සෝවාන් මාර්ග සිත පහළ වනා නම් අතරක් නැතුව ඒත් සමගම පල සිතත් පහළ වෙනවා. අන්න ඒ අතරක් නොතබාම මාර්ග ලාභයාට පලසිත පහළ වෙන නිසා අංගේ මාර්ගසිතය උපදින සමාධියයට ආනන්තරීක සමාධිය කියල කියනවා. පෙනතින එක විස්තර කළු සෝවාන් මාර්ගය සෝවාන් පලේ. එතට යම් කෙනෙකොට මාර්ගසිත උපදිනවාද. යම් කෙනෙක් වීර්ය වඩනවා සෝවන් බව ලබන්ඩ සංයෝජන තුනක් නැතිවෙඩෝ නෑ සක්කායිදිට්ටි විතිකිිච්චා සීලබ්බත පරාමාස. මේ සංයෝජන තුනෙන් මෙතුන නැති කරමින් ෂය කරමින් දුරු කරමින් යම් කෙනෙක් කටයුතු කනැ තුනරුවන් පිළිබඳව සැකනෑ විිතිගිච්චාව කරකම් බුද්ධාදී අට තැන පිළිබඳව සැකනේනි දර තුනුරුවන් ඇතුළ කාරණාටත් තියෙනවා. පිඳ කිසිම සැකයක් කරන්නේ විශ්වාසයි ඉළගට සඳංක ලෙසී ලබ්බත පරාමාස වැරදි සීල වෘත තියෙනවා එහෙම සිල් රැක්ක කියලා නිවනට ඇඩ බෑ නමුත් මිනිස්ස උසස් කියලා එහෙම සිල් සමාධන් වෙනවා. ඉළගට තව තියනවා තමන් පිළිබඳව තියෙන මේ සක්කායි දිට්ටිය කියලපි කියන්නේ මාන ඇත්තියෙනවා. ැඩෝන අප උත්සාහර නැති කරගන්න ගැඹරින් විස්තර කර වෙලාවන මේ මෙ නැතිකරගන්න උත්සාහ කරගන සංයෝජන ැ නැතිරමින් නැතිරමින් යම් කෙනෙක් වීර්ය කරනකොට ඒ පුදගලයට හදසියම සෝවාන් මාර්ග සිත පහල වෙනවා. සෝවාන් මාර්ග සිත පහලවෙලා ඒග මොත ලඟගේ චිත්තක්ෂණය වගේ පහළ වෙන්නේ සෝවාන් පලේ. මෙ මාර්ගසිත පහල වෙලා කාලාන්තරයක් ගිහිල පලසිත පහල වෙන්නේෙ නෑ. චිත්තක්ෂණයක වගේ වෙනසක් වගේ මාර්ගසිත පහළ වෙලා පලසිත පහළ වෙනවා. අන් ඊතරම් වේගවත් මාර්ගසිතයි පලසිතයි කියන්න දෙක. මාර්ගසිතෙන් පලසිතට යනවා කියන එක. නවත් මාර්ගසිතය ඉඳලා පලසිතට එන්න ගත වෙන මේ හි පිල්ල ගහන කාලයක් හරිමි චිතක්ෂණයක් තියෙනවනි අං ඒක තමයි මේ මෙතන මේ සඳහන් කරන ආනන්තරීක සමාගිය. අං ඒක නිසා සෝවාන් වැෙන්ඩ වීර්ය වඩ වඩා ඉන්න උතුමන්ට දන් දෙෙනකොට. කොහොමද සෝවාන් මාර්ගස්තයට දන්දන්න කොහොමද පලස්තයට දන් දෙන්න. තේරෙනෑ නමුත් අපි දම් බෙදාගෙන යනකොට මාර්ගපලය ලැබිල පලසිත ලබන් පුළුවන්. එතකොට පලස්තයටටයි ර් මාර්ගලාබයාටයි පලලාගයටයි දෙන්නටම දුන්නවෙනවා.ඒේවාගේ හරි සිියුම් කාරණාවක් මේ කාරණාව සම්පූර්ණයෙන් සාකච්ඡා කලාන්නනෙමෙයි ධර්මදේශනාවට තියන කාලේ නිමාවෙලා නිසා. මේ ආනන් තරීක සමාධිය කියන්නේ මොකක්ද කියන කාරණනාව පැහැදිලි කරණඩයි චත්තාරීසක සූත්‍රේතින මේ කාරණාව. බොහම කෙටියෙෙන් මෙතින්ට අරගෙන සාකච්ඡා කළේ මේක තව දීර්ගුව විස්තර සහිතව සාකච්ඡා කළ ති කොටසක් යැන මකද්ද ආනන්තරීක සමාධිය කියල කියන්නේ අතරක් නොතබාම මාර්ගලාභයායට පලසිත පහළ වෙන නිසා ඒ මාර්ග සිතේ උපදින සමාධයට ආනන්තරීක සමාධියයි කිය කියනවා අතරක් නෑ මේ දෙකා අතර මාර්ගයේ ලැබෙන ගමන් පලේ ලැබෙන යිලඟට ඉති ආනන්තරීක සමාධිය කියල කියෙන අගේ අතරක් නොතබා පහළ වෙන සමාධිය හැඩියට සඳහන් කරනවා. එනම් ධර්මදේශනාවට තියෙන කාලයේ නිමාවෙලා නිසා අපි ධර්මදේශනාව මෙතැනින් නිමා කරමු. රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිද්ධ කරනු ලැබු තිස්තුන් එනි ධර්ම දේශනාව සඳහා අද දායිකත්වය ලබා දෙන්නේ සයි ප්‍රසේ වෙසෙන අචලා කුමාරිි සමරණායක මහත්මිය සහ ගනේ මුල්ලි පදිංචි නලින්ද ගයන් හතුරුසිංහ මහත්මා විසින්. උතු මරමුණ හැටිට සෙහිපත් කරනවා S සමරණායක නන්දන හතුරුසිංහ චන්ද්‍රලතාද සිල්වා සෝමා සුමන සේකර KB ඇල්දරිෙක් සරත් කුමාර එවගේ අපුවත් වී වදාලෙ ගරුතර මහා සංගරත්නයේ. මහා සංගරත්නය ඇතුළු සියලු දෙනා වහන්සේටම මේරැස්කරගත්ත උතුම් කුසල දරමයන් අනුමෝදංවේවා කියල ප්‍රාර්ථනා කරනවා. සෙත්් ප්‍රාර්ථනා කරනවා කේබී සුරංගනී මෑණියන්ට සුජීවත්ව වාසේ කරන ගරුතර මහා සංගරත්නයට ගොරු දෙමව්පියන් හට ඥාතිවරුන්ට මේ කුසල් අනුමෝදං වේවා ත්නත්‍රී ආශිරවාදය ලැබේවා කිට අමතරව අතීත වර්තමාන අනාගත කියන ත්‍රයිකාලයටම ලොතුරා සම්මා සම්බුද්ධත්වය ලැබීමට වීරය කරන්නා වුද පසේ බුද්ධත්වය ලොතුරා බුදු බව ලබාගැනීම සඳහා පාරමී පුරණ වර්තමානයේ පාරමී පුරන්නාාවුද අනාගතයේ පාරමී පුරන්නට බලාපොරොත්තු වන්නා වූද අතීතයේ පටන් පාරමී පුරාගෙන එන්නා වූද මහබෝසතාන්නන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා අග්‍රශ්‍රාවක ශ්‍රාවිකාබෝධිය ප්‍රාර්ථනය කරන්න වූ උන්වහන්සේලාටත් පසු බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බොසතාණන් වහන්සේලාටත් ආග්‍රපස්ථායික බෝධිය ප්‍රාර්ථනා කරන ඒ මහා වීරයවන්තයන් වහන්සේලාටත් අසූ මහා ශ්‍රාවකබෝධිය ප්‍රාර්ථනා කරන ඒ මහා ශ්‍රාවකපාරමී බෝධීන් පූරණය කරන්න වීරය වඩන්නා උතුමන් වහන්සේලාටත් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් බෝධිය සඳහා වීරය වඩන්නාාව ඌසිියල දෙනාටමත් සංසාරයට බැසපාරමී පුරන්නා වූ මහ බෝසතාණන් වහන්සේලාට සිිල්වන්ත ගුණවන්ත කල්්‍යානවිිත්‍ර සත්පුරුෂයන් වහන්සේලාට මේ උදාර ධර්මදාන මේ කුසල කර්මේ අඩුනැතුව අනුමෝදං බේවා. උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන නාකාරීෙන් ප්‍රාර්ථනය බෝධීෙන් අමාමහන්්‍යවනිින් සැනස්සීම උදාකර ගැනීම සඳහා මෙ සියලු කුසල ධර්මයන් උන්වහන්සේලාට හේතු වාසනාවේවා කියලා පින් ප්‍රාර්ථනා කර ලාශිරුවාද කරලා තියෙනවා. දායික සැදැහැවත් පිරිස පුුණ්්‍යානු මෝදනා කරන්ට යෙදුන. සියලු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිරවාද කරන්න්නට යෙදුන. ඒ උතුම් සත්පුරුෂ පෙළහර සියලු දෙනාටමත් තම තමන්ටත් දවාදරුවන්ටත් උතුම් තුනුරුවන්ගේ අනන්තාශිරුවාදෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනයේ සැලසේවා ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින්. අමා මහන් නිවනිින් සැනසෙන්ඩ මේකුසල් සියලු දෙනාටම හේතුවාසනාවීවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පුණ්ඥන්තන් අනුමෝ දිත්වා චිරංරක්කංතුළු කසාසනං දේවෝ වස්සතුකාලේනෑ සස්්‍යිය සම්පත්ති හේතුචචේ. పీతో భవతులో కోచే రాజా భవతు దమ్మికు